අයුබෝවන් යතුරු එක්ක එකතු වෙලා ඉන්න ඕගොල්ලොන්ට තවත් වටින වැදගත් මාතෘකාවක් තමයි අද අරගෙන ආවේ. කූලින් සිස්ටම්. එහෙම නැත්නම් සිසිලන පද්ධතිය. ඔටෝමොබයිල් ඉගෙන ගන්න හැමෝටම වැදගත් වෙන වටින මාතෘකාවක් තමයි මේක. හැමෝටම ඉගෙන ගන්න වෙන මාතෘකාවක් මේක. ඕනෑම එන්ජිමකට සිසිලන පද්ධතියක් තියෙනවා. සිසිලන පද්ධතියේ කාර්ය වෙන්නේ එන්ජිම ක්‍රියාත්මක වීමෙන්, ඒ කියන්නේ පිස්ටන් ඉහළ පහළ යාමෙන් ඇතිවන උෂ්ණත්වය පාලනය කිරීම. ඒක උෂ්ණත්වය අඩු කිරීමක් නෙමෙයි, ඇත්ත වශයෙන්ම පාලනය කිරීමක් කියලා තමයි හඳුන්වන්න පුළුවන්. ඒක තවත් විදිහකට එන්ජිම ක්‍රියාකාරී උෂ්ණත්වය පවත්වා ගැනීම කියලත් හඳුන්වන්න පුළුවන්. සිසිලන පද්ධතිය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකෙන් පළවෙනි එක තමයි වායු සිසිලන ක්‍රමය. දෙවෙනි එක ජල සිසිලන ක්‍රමය, එහෙම නැත්නම් ද්‍රව සිසිලන ක්‍රමය ලෙස හඳුන්වනවා. අපි ඒක ඉංග්‍රීසියෙන් කියනවා එයාර් කූලින් සිස්ටම් එක සහ ලික්විඩ් කූලින් සිස්ටම් එක කියලා. එයාර් කූලින් සිස්ටම් එකේදී මම රූපසටහනක් පෙන්වලා දීලා තියෙනවා. ඒකේ සිසිලන වරල් කියලා කොටසක් තියෙනවා. මේ සිසිලන වරල් අතර වායුව, ඒ කියන්නේ පරිසර වාතය ගැටීමෙන් එන්ජිමෙන් නිපදවන උෂ්ණත්වය අඩු කිරීම, එහෙම නැත්නම් පාලනය කිරීම තමයි සිද්ධ කරන්නේ. ඔතන මම පින්තූර දෙකක් පෙන්නලා තියෙනවා. එකක තියෙන්නේ සාමාන්‍යයෙන් කුඩා මෝටර් සයිකල් එන්ජිමක් වගේ එන්ජින් එකක්. ඒත් එක්කම අනිත් පැත්තෙන් තියෙනවා ලොකු එන්ජින් එකක්. ඒක ලොකු එන්ජින් ඇවිල්ලා තියෙනවා සමහර වෙලාවට බ්ලෝවර්ස් දාලා බෙල්ට් එකෙන් ක්‍රියාත්මක වෙන ඒ බ්ලෝවර්ස් මගින් එන්ජිම සිසිල් කිරීම. සරලවම ගත්තොත් මේක වාතයෙන්ම පමණයි සිසිල් කිරීමක් සිද්ධ කරන්නේ. මෙම ක්‍රමවේදය වර්තමානය වෙන විට නම් වාහනවලට භාවිතා කරන්නේ නැහැ. නමුත් අතීතයේදී වොක්සගෙන් කම්පැනිය වොක්සගෙන් බීටල් කියලා මෝටර් රථයක් නිෂ්පාදනය කරා. මේ මෝටර් රථය තනිකරම යාකුල් එන්ජින් එකක් භාවිතා කරේ. එතකොට ජලය දැමීමක් අවශ්‍ය වන්නේ නැහැ. වාතයෙන් තමයි සිසිල් කිරීම සිද්ධ කරේ. මෙම වායු සිසිල් ක්‍රමයක් සහිත එන්ජින් බොහොම කුඩා එන්ජින්, ගොඩක් වෙලාවට යතුරු පැදි සඳහා භාවිතා කරන ඒවා, ඉදිරි උත්පාදක යන්ත්‍ර නැත්තම් චේන්සෝ, ත්‍රිරෝද සඳහාත් භාවිතා කරනවා. ඒත් එක්කම මම වීඩියෝ එකේදී විශේෂිත මෝටර් රථ කියලා පෙන්වලා දීලා තියෙන්නේ අර මං කලින් කිව්වා වගේ වොක්සගන් සමාගමේ නිෂ්පාදිත බීටල් වැනි වාහන. ඒතර මේ වගේ මෝටර් රථයකට මෙම වායු සිසිලන ක්‍රමයක් භාවිතා කරනව නම් වෙනමම බ්ලෝ එකක් දාලා ඒ බ්ලෝවර් එක මගින් වායුව එන්ජිමට ලබා දීම තමයි සිද්ධ කරන්නේ. එතකොට එන්ජිමේ උෂ්ණත්වය පාලනය කිරීම සිද්ධ වෙනවා. ඒත් එක්කම අපි බලමු ඊළඟට අපි දාලා තියෙන ජල සිසිලන ක්‍රමය. එහෙමත් නැත්නම් ලික්විඩ් කූලින් සිස්ටම් එක. මේ ලික්විඩ් කූලින් සිස්ටම් එක අපි දැන් මේ වර්තමාන වෙනකොට ලික්විඩ් කූලින් කියලා කතා කරාට අතීතයේදී මේක ජල සිසිලන ක්‍රමය කියලා තමයි හැඳින්වුවේ. මොකද අපි අතීතයේ වාහනවලට භාවිතා කරේ ජලය. වර්තමාන වෙනකොට නම් කූලින් තමයි භාවිතා කරන්නේ. ඒතකොට ජලය භාවිතා කරපු හින්දා මේක ජල සිසිලන ක්‍රමය ලෙසත් හඳුන්වනු ලබනවා. මේ කියන ජල සිසිලන ක්‍රමය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි තාප නිනාල සංසරණ ක්‍රමය. ඒකට අපි කියනවා තර්මෝ සයිපන් කූලින් සිස්ටම් එක කියලා. අනිත් ක්‍රමවේදය තමයි පීඩන පොම්ප ක්‍රමය. මේ ක්‍රමවේදයට කියනවා ෆෝස් ෆීඩ් කූලින් සිස්ටම් එක කියලා. අපි බලමු තාප නිනාල සංසරණ ක්‍රමය කියන්නේ මොකද්ද කියන එක. මේකෙදී මම රූපසටහනක් පෙන්ලා දීලා තියෙනවා. පැහැදිලිවම මේ රූපසටහනේ තියෙනවා තරමක් විශාල රේඩියේටර එකක්, ඒ වගේම එන්ජින් එකට වඩා තරමක් උසින් කියන රේඩියේටර එකක් පෙන්වලා තියෙනවා. මේ ක්‍රමවේදයේදී භාවිතා කරේ එන්ජිමේ උෂ්ණත්වය වැඩි වන විට උෂ්ණත්වය වැඩි ජලය ඉහළට ගමන් කරලා ඒ උෂ්ණත්වය අඩු කරගන්න ෆෑන් එකක් දාලා තියෙනවා. ඒ ෆෑන් එකෙන් උෂ්ණත්වය අඩු වන විට එම වතුර ආපහු රේඩියේටරේ හරහා ගිහිල්ලා එන්ජිමට ගමන් කරනවා. මේක චක්‍රයක් විදිහට වැඩ කරනවා. එතකොට මේ සිස්ටම් එකට වෝටර් පම්ප් එකක් නැත්තම් ජල පොම්පයක් තිබුණේ නැහැ. අර උෂ්ණත්වයේ අඩු ජලය පහතට ගමන් කිරීමත් උෂ්ණත්වයේ වැඩි ජලය ඉහළට ගමන් කිරීමත් යන විද්‍යාත්මක සංසිද්ධිය හේතු කරගෙන තමයි මේ සිසිලන පද්ධතිය නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මේක අයින් කරන්න හේතු වුණ සාධක කීපයක් තියෙනවා. මම ඊළඟට පෙන්නලා තියෙනවා මේ තාප නිනාල සංසරණ ක්‍රමේ තියෙන අවාසි ටිකක්. මේ පද්ධතිය සහිත වාහනවලට අවශ්‍ය වුණා විශාල රේඩියේටරයක්. ඒ වගේම එන්ජිමට වඩා ඉහළින් මේ රේඩියේටරේ පිහිටන්න අවශ්‍ය වුණා. එතකොට මේ
රේඩියේටරේ විශාල වීමත් එන්ජිමට වඩා උසින් පිහිටලා තියෙන හින්දා එන්ජින් කාමරේ විශාල වෙන්න අවශ්‍යතාවයක් තිබුණා. ඒතකොට එන්ජින් කාමරේ විශාල වෙනවා කියන්නේ අනිවාර්යයෙන් වාහනේ උස වැඩි වෙනවා. ඒතකොට වාහනේ උස වැඩි වෙනවා කියන්නේ රියදුරට පාර පේන ප්‍රමාණය නැත්තම් ඉදිරියේ පේන ප්‍රමාණය අඩු වෙනවා. ඒක නිසා තමයි පරණ වාහනවල බොනට් එක ටිකක් විශාලව ලොකුවට හදලා තියෙන්නේ. ඊට පස්සේ මේ අවාසිය මගහරව ගන්න පීන පොම්ප ක්‍රමය කියන ක්‍රමවේදය තමයි හඳුන්වලා තියෙන්නේ. එතකොට මේ පීන පොම්ප ක්‍රමවේදයේදී එන්ජිම තුල සහ රේඩියේටරය හරහා පම්ප් එකක් මගින් ජලය සංසරණය කිරීම නැත්තම් කූලන් සංසරණය කරවීම තමයි මේ ක්‍රමවේදයේදී සිද්ධ වෙන්නේ. එතකොට මේ පම්ප් එක වැඩ කරන්නේ බෙල්ට් එකකින්. අපි සාමාන්‍යයෙන් දන්නවා ඕනම වාහනයක බෙල්ට් එකක් තියෙනවා. එතකොට මේ බෙල්ට් එකෙන් පොට පම්ප් එක ක්‍රියාත්මක වෙනවා. එතකොට එන්ජිමේ තියෙන ජලය රේඩියේටරට ගමන් කරවන්න, ඒ වගේම රේඩියේටරේ තියෙන ජලය ආපහු එන්ජිම තුලට ඇදලා ගන්න මේ පම්ප් එක උදව් කරනවා. මම ඊට පස්සේ ඕගොල්ලන්ට මේ ජල සිසිරන ක්‍රමයේ එහෙම නැත්නම් පීන පොම්ප ක්‍රමයට අදාළ ප්‍රධානම කොටස් කීපයක් පෙන්ලා දීලා තියෙනවා. මෙතනින් ජල පොම්පය, උෂ්ණත්ව පාලක වෑල්වය, පීඩන පියන, විකිරකය නැත්නම් රේඩියේටරය, අමතර ටැංකිය, සිසිලන පංකා වගේ ප්‍රධාන කොටස් කීපයක් පෙන්ලා දීලා තියෙනවා. අපි එකින් එකට බලමු මේවායි තියෙන වෙනස්කම් නැත්නම් මේවායි තියෙන වැදගත්කම මොකක්ද කියන එක. මුලින්ම අපි බලමු ජල පොම්පය. මේක පින්තූර දෙකකින් මම පෙන්ලා දීලා තියෙනවා. ජල පොම්පය පැරණි වාහනවල නම් භාවිතා කරේ වෙනම බෙල්ට් එකක් දාලා එන්ජිම පණ ගන්නපු වෙලාව ඉඳන් බෙල්ට් එක කරකවනකොට ජල පොම්පේ ක්‍රියාත්මක වෙන්න. ඒත් එක්කම අද නවීන වාහනවල නැත්නම් විදුලි වාහනවල භාවිතා කරන්නේ විදුලියෙන් ක්‍රියාත්මක වෙන ජල පොම්පයක්. ඔයගොල්ලොන්ට පින්තූරේ පෙන්ලා දීලා තියෙනවා ජල පොම්පයක්. ඒ වගේම ඒ ජල පොම්පේ කොටස් ටික සරලව පෙන්ලා දීලා තියෙනවා. ඒ වගේම ඔයගොල්ලොන්ට පේනවා ඇති පොම්ප බඳ කියලා මාක් කරලා තියෙන තැනම චූටි සිදුරක් පෙන්ලා තියෙනවා. මේ සිදුරේ වැදගත්කම තමයි මේ ජල පොම්පේ තියෙන වෝටර් සීල් එක නැත්තම් ජල මුද්‍රාව හානියක් වුණාට පස්සේ රේඩියේටරේ නැත්තම් කූලින් සිස්ටම් එකේ තියෙන ජලය පිටතට එීමක් සිද්ධ වෙනවා. එතකොට ඒක අනතුරු ඇඟීමක්, ඒ වගේම ඉන්ඩිකේටරයක් විදිහට තමයි. ඒ කියන්නේ මේ ජල මුද්‍රාව සවුත් වුණාට පස්සේ, ගෙවි ගියාට පස්සේ මෙතනින් ජලයක් නැත්තම් කූලන් කාන්දු වීමක් සිද්ධ වෙනවා. එතකොට අපිට බලා ගන්න පුළුවන් ඒ පොම්පය සවුත් වෙලා කියන එක නැත්නම් ජල මුද්‍රාව සවුත් වෙලා කියන එක. පැරණි වාහනවල නම් මේ ජල මුද්‍රාව වෙනම අලුත් වැඩියා කරලා දාන්න පුළුවන්. නමුත් වර්තමානයේ තියෙන වාහනවල එහෙම කරන්න බෑ. ඒ කියන්නේ ජල පොම්පය සම්පූර්ණයෙන්ම අලුතින් යොදන්න සිද්ධ වෙනවා. ඊළඟට අපි බලමු උෂ්ණත්ව පාලක වෑල්වය කියන්නේ මොකක්ද කියන එක. මෙයාගේ නමේම තියෙනවා තේරුම. මෙයාගෙන් කරන්නේ උෂ්ණත්වය පාලනය කිරීම. එහෙමත් නැත්නම් එන්ජිමක ක්‍රියාකාරී උෂ්ණත්වයට ඉක්මනින් ගෙන ඒම සහ ඒ ගෙනාවු ක්‍රියාකාරී උෂ්ණත්වය පවත්වාගෙන යාම තමයි මෙයාගේ කාර්ය වෙන්නේ. අපි වාහනයක් ස්ටාර්ට් කරපු විගසම, ඒ කියන්නේ නවත්තලා තියලා පැය ගාණක්, ඒ කියන්නේ රෑ විඳන් උදේ වෙනකන් නවත්තලා තියපු වාහනයක් ස්ටාර්ට් කරාට පස්සේ එන්ජින් එකේ බ්ලොක් එක ඇතුලේ විතරයි ජලය වැඩ කරන්නේ. එන්ජිම ක්‍රියාකාරී උෂ්ණත්වයට පත් වුණාට පස්සේ, ඒ කියන්නේ සාමාන්‍යයෙන් දල වශයෙන් සෙල්සියස් අංශක 83ක් 85ක් වගේ ආසන්නකට ආවට පස්සේ මේ කියන තර්මොස්ටැට් වෑල් එක ඇරෙනවා නැත්නම් විවෘත වෙනවා. මේ වෙලාව වෙනකන් එන්ජින් එක ඇතුලේ තියෙන ජලය, ඒ කියන්නේ බ්ලොක් එක ඇතුලේ තියෙන ජලය රේඩියේටරට ගමන් කරවන්නේ නැහැ. මේ වෑල් එකෙම වහගෙන ඉන්නවා. එන්ජිම ක්‍රියාකාරී උෂ්ණත්වයට ආවට පස්සේ මේ වෑල් එක විවෘත වෙලා එන්ජින් බ්ලොක් එකේ තියෙන ජලය රේඩියේටරට ගමන් කරවලා සාමාන්‍ය විදිහට සිසිල් කිරීම සිද්ධ කරනවා. එතකොට මේ තර්මොස්ටැට් වෑල් එකෙන් එන්ජිම ක්‍රියාකාරී උෂ්ණත්වයට එනකම්ම ජලය ටික රඳවාගෙන ඉන්නවා. එතකොට ජලය ටික සිසිල් කිරීමේ කාර්යය චුට්ටක් ප්‍රමාද කරනවා. මේ ප්‍රමාද කිරීමෙන් එන්ජිමේ ක්‍රියාකාරී උෂ්ණත්වයට ඉක්මනින් ගමන් කරන්න පුළුවන්. මේ තර්මොස්ටැට් වෑල් එක සමහරව අයින් කරනවා. ඉගෙන සමහර වෙලාවට ගැරේජ් එකකට ගියාම නැත්නම් වර්ක්ෂොප් එකකට ගියාම මේක වැඩක් නැති කෑල්ලක්, මේක දැම්මම එන්ජිම හීට් වෙනවා වැඩි කියලා මේක අයින් කරනවා. නමුත් මේක දාලා තියෙන වැදගත් කාර්යයකට එන්ජිමේ ක්‍රියාකාරී උෂ්ණත්වයට ඉක්මනින් ගන්න තමයි මේක දාලා තියෙන්නේ. ඒතකොට මේක නෑ කියන්නේ එන්ජිමේ ක්‍රියාකාරී උෂ්ණත්වයට පත් වෙන එක ප්‍රමාද වෙනවා. ඒකේ අතුරුඵලයක් තමයි ඉන්ධන පරිභෝජනය වැඩි වෙනවා. ඒත් එක්කම එන්ජිමෙන් ලැබෙන බලය අඩු වෙන්න පුළුවන්. එතකොට එන්ජිමේ බලය අඩු වෙනවා කියන්නේ ඒක අපිට අවාසියක්.
එනිසා මේ තර්මොස්ටැට් වැල් එක අනිවාර්යෙන් වාහනයකට තිබිය යුතුයි. මේක අපිට ගලවලා පරීක්ෂා කරන්න පුළුවන් නටන උණු වතුරයකට දාලා සෙල්සියස් 82.83 මේ තර්මොස්ටැට් වැල් එක සඳහන් නගය දක්වා එනකොට තර්මොස්ටැට් වැල් එක විරුද්ධ වෙනවද කියන එක අපිට බලා ගන්න පුළුවන්. එහෙම විරුද්ධ වෙන්නේ නැත්නම් අපිට අලුතින් තර්මොස්ටැට් වැල් එකක් දාන්න පුළුවන්. තර්මොස්ටැට් වැල් වර්ග දෙකක් අපිට දකින්න පුළුවන්. මම ඒක පින්තූරකින් පෙන්වලා තියෙනවා. බෙලෝ ටයිප් එක සහ වැක්ස් ටයිප් එක කියලා අපි මේ දෙක හඳුන්වනවා. ඒතකොට මේ දෙක තමයි අපිට දකින්න පුළුවන් උෂ්ණත්ව පාලක වැල්ව. ඒත් එක්කම අපි බලමු ඊළඟට වැදගත් කාර්යයක් ඉටු කරන පීඩන පියන. එහෙම නැත්නම් රේඩියේටර් පියන. මේ පියන සිසිලන පද්ධතියේ තියෙන වැදගත් කොටසක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ පියන තියෙනවා වැල්ව දෙකක්. පින්තූර වලින් මම පෙන්නලා තියෙනවා මේ වැල්ව දෙක. පීඩන වැල්වේ සහ රික්ත වැල්වේ කියලා මේ දෙක හඳුන්වනවා. රේඩියේටරේ පීඩනය වැඩි වන විට රේඩියේටරේ ඇති ජලය ඉවතට යන්න තමයි මේ පීඩන වැල් එක භාවිත කරන්නේ. ඒත් එක්කම වාහනය ගොඩක් කරලා නවත්වලා තිනකොට, ඒ කියන්නේ අපි රෑ ඉඳන් උදේ වෙනකන් නවත්වලා තිනකොට උෂ්ණත්වය අඩු වෙනවා. ඒ උෂ්ණත්වය අඩු වෙනවත් එක්කම ඒ අඩු උෂ්ණත්වයට ඒ අවකාශය පුරවන්න ජලය අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් වාතය අවශ්‍ය වෙනවා. ඒ හිඩස පුරවන්න තමයි මේ රික්ත වැල්ව තියෙන්නේ. එතකොට රික්ත වැල්ව ගැරලා පරිසර වාතය ඇතුළට ඇදලා ඇවිල්ලා මේ පද්ධතියේ තියෙන හිඩස පුරවනවා. එහෙම නැති වුණොත් සිස්ටම් එකේ තියෙන බට ඇකිලෙන්න පුළුවන්, රෙඩිටර් ටැංකි ඇකිලෙන්න පුළුවන්. ඒ වගේම පීඩන වැල්වේ අවහිර වුණොත් ටැංකිය පුපුරන්න පුළුවන්, නැත්නම් හෝස් පුපුරන්න පුළුවන්, නැත්නම් ගෑස් කට් එක උනත් තියන්න පුළුවන්. ඒ කියන්නේ මේ රෙඩිටර් පියනෙන් ඉතා විශාල කාර්යයක් ඉෂ්ට කරනවා. ඒ නිසා අනිවාර්යෙන්ම අපි මේ පියන නිසි පරිදි පරීක්ෂා කරන්න ඕනේ. ඒ වගේම සවුත් වෙලා තියෙනවා නම් අපි අලුත් රේඩියේටර් පියන දාන්න ඕනේ. ඊළඟට අපි කතා කරමු විකිරකය නැත්නම් රේඩියේටරය. මේ රේඩියේටරය සඳහා පරණ වාහනවල පිත්තල මිශ්‍ර ලෝහයෙන් තමයි කෝරක නිර්මාණය කරේ. නමුත් නවීන වාහනවල ඇල්මිනියම් මිශ්‍ර ලෝහයෙන් මේ කෝරක නිර්මාණය කරනවා. ඒකට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ නම් නිෂ්පාදන වියදම තමයි. වාහනවල භාවිතා කරන රේඩියේටර් වර්ග දෙකක් දකින්න පුළුවන්. මම පින්තූරවල පෙන්ලා තියෙනවා ඩවුන් ෆ්ලෝ සහ ක්‍රොස් ෆ්ලෝ කියලා. ඒ කියන්නේ උඩ ඉඳන් පහළට ජලය ගමන් කරන සහ හරස් අතර ජලය ගමන් කරන විදිහට වර්ග කරලා තියෙනවා. මේ වර්ග දෙකම අපිට වාහනවල දකින්න පුළුවන්. ඒ වගේම පැරණි වාහනවල මේ රේඩියේටර් ටැංකිය පිත්තල වලින් තමයි නිර්මාණය කරේ. වර්තමානයේ වන විට මේ රේඩියේටර් ටැංකිය ප්ලාස්ටික් වලින් නිර්මාණය කරන්න පෙළඹිලා තියෙනවා. ඒකට හේතුව වෙලා තියෙන්නේ පද්ධතියේ පීඩනය වැඩිවීමක් සිද්ධ වුණ වෙලාවකදී මේ ටැංකිය පුපුරලා පද්ධතිය ආරක්ෂා කරන්න තමයි මෙහෙම නිර්මාණය කළ තියෙන්නේ. එහෙම නැතුව පිත්තල වලින්ම නිර්මාණය කරලා තිබුණා නම් ගොඩක් වෙලාවට වාහනේ ගෑස් කට් එක යන්න ඉඩ තියෙනවා. පීඩනය වැඩිවීමත් එක්ක ගෑස් කට් එක හානි වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒකෝර මෙහෙම ගෑස් කට් එකක් හානි වුණොත් එන්ජින් රිපෙයාර් එක වැඩි වෙන්න පුළුවන්. ඒකට යන වියදම වැඩි වෙන්න පුළුවන්. මේක මගහරවා ගන්න තමයි ප්ලාස්ටික් ටැංකියක් යොදලා තියෙනවා. එතකොට යන වියදම මේ ක්‍රමවේදයෙන් අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ අපි බලමු අමතර ටැංකිය කියන්නේ මොකද්ද කියලා. මේක ක්‍රම දෙකකට ඇවිල්ලා තියෙනවා. සමහර වාහන රිසීවර් ටැංකියක් විදිහටම ඇවිල්ලා තියෙනවා. ඒත් එක්කම සවස් සමහර වාහනවල එක්ස්පැන්ෂන් ටැංක් නැත්නම් ප්‍රසාරණ ටැංකියක් විදිහට ඇවිල්ලා තියෙනවා. මේ ක්‍රම දෙකම තියෙනවා වාහනවල. මේ ක්‍රම දෙක වෙන් කරලා අඳුර ගන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. ඒ කියන්නේ රේඩියේටරේ උඩ ප්‍රෙෂර් කැප් එක නැත්තම් පීඩන පියන තිබිලා ප්ලාස්ටික් ටැංකියේ අමතර ටැංකියේ නිකම් ප්ලාස්ටික් මූඩියක් තියෙනවා නම් ඒක තියෙන රිසීවර් ටැංක් එකක්. එහෙම නැත්තම් රේඩියේටරේ මුදුනේ පියනක් නැතුව ඒ පියන වගේ පියනක් ප්ලාස්ටික් ටැංකියේ තියෙනවා නම් එතන තියෙන එක්ස්පැන්ෂන් ටැංක් එකක්. ඒතොර මේ ක්‍රම දෙකෙන් තමයි අපිට එක්ස්පැන්ෂන් ටැංකියක්ද එහෙම නැත්නම් රිසීවර් ටැංකියක්ද කියන එක බලා ගන්න පුළුවන්. එතකොට එක්ස්පැන්ෂන් ටැංකියක් තියෙනවා නම් අපිට ඒ පීඩන පියන තියෙන්නේ ප්‍රසාරණ ටැංකිය උඩමයි. අපිට එතනින් ජලය හෝ කූලන් පිරවීමක් සිද්ධ කරන්න පුළුවන්. රිසීවර් ටැංකියක් තියෙන එකත් අපි ගොඩක් වෙලාවට පීඩන පියන අරින්නේ නැහැ. අමතර ටැංකියේ තියෙන පොඩි මූඩියෙන් තමයි ජලය හෝ කූලන් එකතු කිරීමක් සිද්ධ කරන්නේ. ඊට පස්සේ අපි බලමු සිසිලන පංකා එහෙම නැත්නම් කූලින් ෆෑන් එක. මම රූපසටහන් දෙකක් පෙන්ලා දීලා තියෙනවා. ඒ පින්තූර දෙකෙන් පළවෙනි පින්තූරේ විස්කෝස් ෆෑන් එක එහෙම නැත්නම් විස්කෝස් ක්ලච් එක කියලා හඳුන්වන පින්තූරයක්
ඒත් එක්කම ඉලෙක්ට්‍රිකල් ෆෑන් කියන පින්තූරයකුත් තියෙනවා. මෙතන පළවෙනි පින්තූරයෙන් පෙන්ලා තියෙන්නේ එන්ජින් එක කෙලින් අතර පිහිටලා සාමාන්‍ය වෑන්, කැබ් වැනි වාහන වලට බෙල්ට් එකෙන් ක්‍රියා කරන ෆෑන් එකක් වෙන වාහන. මේකට එනවා විස්කෝස් ක්ලච් එක කියලා විශේෂ ක්ලච් එකක්. මේකත් භාවිතා කරන්නේ අර එන්ජිමේ ක්‍රියාකාරී උෂ්ණත්වයට ඉක්මනින් ගෙන එන්න තමයි භාවිතා කරන්නේ. එතකොට දෙවෙනි පින්තූරේ පෙන්ලා දීලා තියෙන්නේ ෆ්‍රන්ට් වීල් වාහනයක තියෙන ඉලෙක්ට්‍රිකල් ෆෑන් එකක රූප සටහනක්. එතකොට මේ ෆෑන් එක සෙන්සර් එකක් භාවිතා කරලා එන්ජිමේ උෂ්ණත්වය අනුව තමයි මේ ෆෑන් එක ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ අපි බලමු ඊළඟට දාලා තියෙන පින්තූරේ. මේකේ තියෙනවා රේඩියේටරේ පීන පරීක්ෂාව, රේඩියේටරේ පීඩන පරීක්ෂාව කියලා දෙකක්. ඒ කියන්නේ මේ පද්ධතියේ දෝෂයක් තියෙනවද නැද්ද කියන එක චෙක් කරන්න පුළුවන් උපකරණයක්. මේ උපකරණය රේඩියේටරේ මූඩිය ගලවලා ඒ මූඩිය හයිකන ස්ථානයට සවි කරන්න පුළුවන්. සවි කරලා අපිට මේ පද්ධතිය පීඩනයට පත් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් බාර් 0.9ක් වගේ පීඩනයක් තමයි රේඩියේටරේ තියෙන්නේ. ඒ නිසාවෙන් බාර් 1ක වගේ පීඩනයකට අපි ප්‍රෙෂර් කරලා බලනවා විනාඩි කීපයක් තියලා පීඩනය අඩු වෙනවද කියලා. පීඩනය අඩු වෙනවා නම් මේ පද්ධතියේ අනිවාර්යයෙන්ම ලීක් එකක් තියෙනවා. ලීක් එකක් නැත්තම් පීඩනය අඩු වෙන්නේ නැහැ. අපිට ඇහැට පේන්නේ නැති දුවීමක් වුවත් මේ පරීක්ෂාවෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම පීඩන පියන මෙම උපකරණයට සවි කරලා පරීක්ෂා කරන්න පුළුවන් මේ පීඩන පියන හොඳ තත්ත්වයේ තියෙනවද කියලා. ඒත් එක්කම අවසාන වශයෙන් අපි බලමු සිසිලක කූලන්ට් කියන්නේ මොනවද. මේ කූලන්ට් අපි වාහනවලට යොදනවා. මේ කූලන්ට් වල විශේෂ ලක්ෂණ දෙකක් තියෙනවා. ප්‍රධානම එක තමයි ඇන්ටි ෆ්‍රීසින් ලික්විඩ් එක විදිහට භාවිතා කරනවා. ඒත් එක්කම ඇන්ටි රස්ට් ලික්විඩ් එකක් විදිහට භාවිතා කරනවා. ඇන්ටි ෆ්‍රීසින් ලික්විඩ් එකක් කියන්නේ මේ ලික්විඩ් එක ෆ්‍රීස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ගල් වෙන්නේ නැහැ. අපේ රටට මේක එච්චර වැදගත් නොවුනත් හිම මිදෙන රටකට ඉතාමත් වැදගත් ගුණාංගයක්. මොකද හිම මිදෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම එන්ජිම ඇතුලේ තියෙන සිසිලක ෆ්‍රීස් වීමක් සිද්ධ වෙනවා. ඒකෝ ෆ්‍රීස් වීමක් සිද්ධ වුණොත් එන්ජිම පණ ගන්නන්න බෑ. එන්ජිම හිර වෙනවා. මේක නැති කරන්න තමයි ඇන්ටි ෆ්‍රීසින් ලික්විඩ් එකක් විදියට මේ කූලන්ට් භාවිත කරන්නේ. අපේ රටේදී නම් මේ කූලන්ට් වල තියෙන දෙවෙනි විශේෂත්වය තමයි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ ඇන්ටි රස්ට් ගුණාංගය. කියන්නේ මල බැඳීම අවම කිරීම තමයි අපේ රටේදී භාවිත කරන්නේ. ඒත් එක්කම මේ කූලන්ට් භාවිත කරනවා නම් මේ කූලන්ට් අපිට මිලදී ගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. ඒ කියන්නේ සමහර කූලන්ට් වර්ග තියෙනවා අපි කඩින් මිලදී අරගෙන ඒක ආශෘත ජලයත් එක්ක මිශ්‍ර කරන්න ඕනේ. එහෙම නැත්නම් තවත් සමහර කූලන්ට් වර්ග තියෙනවා කඩින් අරගෙන අපිට එහෙමම වාහනයට යොදන්න පුළුවන්. මේ වර්ග දෙක තමයි අපිට ගන්න පුළුවන්. අපි අනිවාර්යයෙන්ම මිශ්‍ර කරන වර්ගයේ කූලන්ට් එකක් ගන්නවා නම් අපි බලන්න ඕන ඒකේ ගහලා තියෙන අනුපාතයක්. එකට එක වෙන්න පුළුවන්. ඒ අනුපාතයට අපි එකතු කරන්න ඕන ආශෘත ජලය. ආශෘත ජලය කියන්නේ අපි සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිතා කරන බැටරි වතුර. ඒතකොට මේ බැටරි වතුර ඒ කියන අනුපාතයට මිශ්‍ර කරලා අපේ වාහනයට යොදන්න පුළුවන්. ඒත් එක්කම එක එක කම්පැනි වලින්, ඒ කියන්නේ වාහන ආනයන කම්පැනි වලින්, නිෂ්පාදන කම්පැනි වලින් ඒ වාහනයට විශේෂිත වූ කූලන්ට් වර්ග පෙන්ලා දීලා තිනවා. එතකොට අපිට පුළුවන් වාහනේ වර්ගය අනුව විවිධ වර්ණයෙන් යුතු කූලන්ට් භාවිත කරන්න. ඉතින් මේ වීඩියෝ එකේ සිසිලන පද්ධති ගැන සම්පූර්ණ වීඩියෝ එකක් සරලව ඕගොල්ලන්ට පෙන්ලා දීලා තිනවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම මගේ channel එක subscribe කරලා නැත්තම් subscribe කරන්න. බොහොමත්ම ස්තුතියි.